ඉලෙක්ටෙඩ් බැට්ටයක් යොදාගෙන මදුරුව මරනවා වගේ නාසි හමුදාව යොදාගෙන කෝටි ගණනක් යුද ජනතාව මරපු හිට්ලර් මස්මාළු කන්න ඇති නිර්මාංශ කෙනෙක්. දවසක් පොඩි දරුවන් 100 දෙනෙක්ව මරන්න කිව්වම හමුදාවේ අය මරන්න අකමැති කරපු නිසා යුදෙව් දරුවෝ 100 දෙනාව ලොරියක නැග්ගගෙන හිම සහිත ප්‍රදේශයකට අරන් ගින් ලොක් කරලෙන්න කිව්වා. පොඩි දරුවෝ 100 දෙනා සීතල හැදිලා මැරෙද්දෙන් කියලා. එහෙම කියපු හිට්ලර් මස්මාළු කන්න ඇති නිර්මාංශ කෙනෙක්. සාමාන්‍යයෙන් බොන කෙනෙක්ව දැක්කොත් බේබද්ද කියලා කියනවා. ඒත් හිට්ලර් එයාගේ ජීවිත කාලෙම විවිධ වර්ගයේ මද්‍රව්‍ය දිනපතා පාවිච්චි කළ බවට සඳහන් වෙනවා. හිට්ලර් ඒ කාලේ භාවිතා කරපු බාණ්ඩ වර්තමානයේදී වෙන්දේසියට ඉදිරිපත් කළා. එහෙම ඉදිරිපත් කර බාණ්ඩ ගොඩේ හිට්ලර් භාවිතා කරපු මද්‍රව්‍ය ගැන වාර්තාවක් හමු වුණා. ඒ වාර්තාවේ හිට්ලර් විවිධ වර්ගයේ මද්‍රව්‍ය 30ක් දිනපතා පාවිච්චි කළ බවට සඳහන් වුණා. හිට්ලර් යම් කාලයක ලෝකෙම ප්‍රසිද්ධ පුද්ගලයෙක්. හිට්ලර්ව විනාශ කරන්න හිතපු අය, හිට්ලර්ගේ බලය ලබා ගන්න හිතපු අය, හිට්ලර් විනාශ කරපු ජන කණ්ඩායමේ ජනතාව වාගේ හතුරන්ට අඩුපාඩුවක් නැතුවම හිට්ලර් ජීවත් වුණා. මේ දේ සාමාන්‍ය දෙයක්. ඒත් තුවක්කුවෙන් වෙඩි තියන්න උත්සාහ කරලා කෑමට වස දාලා වෙනත් ක්‍රම මගින් 40 දෙවතාවක් හිට්ලර්ව මරන්න උත්සාහ කළත් ඒ හැම දෙයකින්ම බේරිලා අවසානයේදී එයාට එයාම වෙඩි තියාගෙන ජීවිතේ නැති කරගත්තා. වරදවා හිතන්න එපා, මේකත් එක කරුණක් විතරයි. පිරිමියෙක් වෙලා උපදින හැමෝටම ටෙස්ටිකල් දෙකක් තියෙනවා. ඒත් හිට්ලර්ට එකයි තිබිලා තියෙන්නේ. යුද්ධ කරනකොට ටෙස්ටිකල් එකට සිදුවුණු හානියක් නිසා ඔපරේෂන් කළා ටෙස්ටිකල් එකක් ඉවත් කරනවා. මේ තොරතුරත් හිට්ලර් මිය ගියාට පස්සේ හිට්ලර්ට ඔපරේෂන් කරපු වෛද්‍යවරයා සම්මුඛ සාකච්ඡාවකදී පවසනවා. හිට්ලර් මොනතරම් බලසම්පන්න පුද්ගලයෙක් වුණත් අපි ළඟ තියෙන දෙයක් ඔහු ළඟ නෑ. හිට්ලර් අවුරුදු 16දී ගඟට බැරි වෙලා වැටුණා. ඒ ගඟ ළඟින් ගිය චෝර්ජ් ෆාදර් කෙනෙක් ගඟට පැනලා හිට්ලර් බේරගෙන හොස්පිටල් අරන් ගියා. හිට්ලර් බේරගත්තු වෛද්‍යවරු හැම දෙයකටම චර්ච් ෆාදර්ට තමයි ස්තුති කරන්න ඕනි කියලා හිට්ලර්ට කිව්වා. එදා ඉඳන් තමන්ව බේරගත්ත කෙනා වගේ හිට්ලරුත් චර්ච් ෆාදර් කෙනෙක් වෙන්න ඕනි කියලා හිතාගත්තා. ඒ ටික කාලෙකින් ඒ අරමුණ වෙනස් වෙලා හිට්ලර් හමුදාවට බැඳුනා. මේ කරුණ පිළිබඳව ඔබේ අදහස් අපිට කියන්න. තවත් මෙවැනි වැදගත් වීඩියෝස් සමගින් හමුවෙමු.